ඒ විතරන්නේ මේ ලංකාව බංකොලොත් රටක් කියලා ලෝකෙම පිළිගත්තනේ ඒ වකවානුවෙන් පස්සේ මුලින්ම ආරම්භ වුණ ජනාධිපතිවරණේ හින්දා. අනිවාර්යයෙන්ම ඔයා ඔයාගේ මනාපය ඔයාට අපේ රට ගොඩනගයි කියලා හිතෙන අපේක්ෂකයන් 39 දිනාගින් එක්කෙනෙක්ට ලබා දෙන්න ඕනේ. ඒක ඔයාගේ අයිතිවාසිකම. ඡන්දේ දවසේ ඉතාමත් සාමකාමී විය යුතුමයි. දැන් ඉතින් අපි කතා කරමුකෝ ආණ්ඩුවේ ව්‍යුහය ගැන. අපේ රටේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ අර්ධ ජනාධිපති රාමුවක් ඇතුලේ. ඒකෙදි ජනාධිපතිවරයා විසින් අගමැතිවරයෙක් පත් කරනවා. මෙන්න මේ අගමැතිවරයා යෝජනා කරන කැබිනට් මණ්ඩලය සමග වැඩ කරනා වගේම ජනාධිපතිවරයා විධායක බලයක් දරනවා. ජනාධිපතිවරයා රටේ ජනතාවනේ තෝරාපත් කරන්නේ. මෙයාගේ දූර කාලය වසර 5යි. පාර්ලිමේන්තුව ගැන කතා කරොත් මන්ත්‍රීවරුන් 196 දෙනෙක්. මහමැතිවරණේ ඍජුවම තෝරාපත් කරගන්නවා. එන්නේ මහමැතිවරණේ ලබාගත් දේශපාලන පක්ෂ නැත්නම් ස්වාධීන කණ්ඩායම්වල ලබාගත් ඡන්ද ගණන අනුපාතිකව ඉතිරි ආසන 29ට ජාතික ලයිස්තු මන්ත්‍රී දුර විදිහට හිමිනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ජනරජ උත්තරීතර සහ අවසාන ලේඛනෝපගත කිරීමේ ශ්‍රේෂ්ඨ අධිකරණය වෙනවා. ඡන්දේ ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා ඔයා අවබෝධයක් ගන්නකෝ. මේ ජනාධිපතිවරණේ අපේක්ෂකවරුන් 39 දෙනෙක් තරඟවදිනවනේ. දැන් ලංකාවේ මිලියන 22ක ජනගහනයක් ඉන්නවා. මෙතනින් මිලියන 17කට ආසන්න ප්‍රමාණය ජනාධිපතිවරයෙක් තෝරා ගන්න ඡන්ද භාවිතා කරන්න සුදුසු පුද්ගලයා 2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙක් ඉන්නවා කියලා අපි කිව්වනේ. මෙතනින් 50% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න අපේක්ෂකය තමයි ජයග්‍රහණය කරන්නේ. ඡන්ද පත්‍රිකාවේ ඉඩහසර තියනවා තමන්ට කැමති අපේක්ෂකයන් 3 දෙනෙක්ට කැමැත්ත අනුපිළිවෙලින් දාන්න. දැන් ඔයා එක අපේක්ෂකෙට කැමති නම් ඔහු වෙනුවෙන් කතිරය පාවිච්චි කිරීමට ඉඩ තියෙනවා. හැබැයි ඉතින් කතිරය යොදා ඔයාගේ මනාපය දෙන ප්‍රධාන අපේක්ෂකයට මනාපය දුන්නට පස්සේ ඉලක්කම් වලින් ඉතිරි 2 දෙනෙක්ට කැමැත්ත දුන්නොත් ඒ ඡන්දය අවලංගු ඡන්දයක් බවට පත් වෙනවනේ. දැන් ජනාධිපති වර්ණයකදී 50% ඉක්ම වූ අපේක්ෂකයන් ජනාධිපති වර්ණේ ජයග්‍රහණය කරන්නේ. හැබැයි යම් අපේක්ෂකෙට 50% ප්‍රතිශතයක් ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? දෙවනි පාර ඡන්දය ගණන් කරලා ජයග්‍රාහී අපේක්ෂකයා තෝරා ගන්න. ඒ සඳහා තමයි උපකාරී වෙන්නේ අර මනාප ක්‍රමය. ඡන්දය ප්‍රකාශ කරන්න අවම වයස අවුරුදු 18ක් වෙන්න ඕනේ. දිස්ත්‍රික්ක 22ක් තියෙනවා. ඡන්ද කොට්ටාෂ 160ක් තියෙනවා. ලියාපදිංචි ඡන්ද දායකයන් මිලියන 17ක් ඉන්නවා. මෙතන අලුත්ම ඡන්ද දායකයන් ලක්ෂ 9ක් ඉන්නවා. අපි කතා කරන්නේ මෙන්න මේ දශකේ තමයි අපේ රටේ ඉතිහාසයේ වැඩිම තරුණ පිරිසක් ඉන්නේ කියලා. අවශ්‍ය නම් ඡන්ද දායකයන්ට පුළුවන් තමන්ගේ මනාපයේ පළමු දෙවන තුන්වෙනි කියලා ඡන්ද පත්‍රිකාවේ මනාප ලකුණු කරන්න. අවශ්‍ය නැත්නම් තමන්ට හිතෙන අපේක්ෂකයා ඉදිරින් කතිර ලකුණ යොදන්න පුළුවන්. ජනාධිපතිවරණයට ඉල්ලන අපේක්ෂකයන් 39 දෙනාගේම නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. දැන් මෙතනදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අප මුදල් තැන්පත් කරපු පළවෙනි අපේක්ෂකයා. ඔහු සුවාදීන අපේක්ෂකයෙක්. ඒ වගේම සමග ජනසන්ධානයේ සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාමල් රාජපක්ෂ ඇතුළු 39 දෙනෙක් මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවානේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා වයස අවුරුදු 75යි. 1977 වසරේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරනවා. 2020දී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වෙනවා. 2022දී ලංකාවේ ජනාධිපති ධූරය බාර ගන්නවා. පළමු වතාවට තමා ස්වාධීන අපේක්ෂකෙක් විදිහට මේ ජනාධිපතිවරණයට තරඟ කරන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයා වයස අවුරුදු 57යි. හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහත්මයාගේ පුත්‍රයානේ. 2000 වසරේදී පළමුවෙන්ම පාර්ලිමේන්තුවට තේරීපත් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකයා. ඒ විතරක් නෙමේ කැබිනට් අමාත්‍ය ධූරයත් දරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ වර්තමාන විපක්ෂ නායකතුමා. සමගි ජන සන්ධානයෙන් මෙවර ජනාධිපතිවරණයට තරඟ කරනවා. අනුර කුමාර දිසානායක මහත්මයා වයස අවුරුදු 55යි. 2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් වෙනවා. 2000 වර්ෂයේදී තමා පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්නේ. 2004 ඉඳන් 2005 දක්වා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ධූරය දරලා තියෙනවා. ජාතික ජන බලවේගයේ 2019 ජනාධිපති අපේක්ෂකයා විදිහට ජනාධිපතිවරණයට තරඟ කරනවා. නාමල් රාජපක්ෂ මහත්මයා වයස අවුරුදු 38යි. 2010 වර්ෂයේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් වෙනවා. ශ්‍රී ලංකාවේ දෙවරක් ජනාධිපති ධූරයට පත් වුණු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පුතා. 2020දී මහමැතිවරණයෙන් ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තු ධූරයට පත් වෙනවා.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයේ ධර්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණයට මෙවර තරඟ කරන ජනාධිපතිවරණය අභිමුව තියෙන අභියෝග ගැන අපි කතා කරමුකෝ. ඒ කියන්නේ නව ජනාධිපතිට අපේක්ෂකයන් 39 දෙනාගෙන් කවරෙක හෝ ජනාධිපති වීමට නියමිතයි. දැන් ඉතින් මේ එන නව ජනාධිපතිට මූණ දෙන්න සිදුවන ආර්ථිකමය අභියෝග ගැන අපි දලා අවබෝධයක් ගම්මුකෝ. 2023 වර්ෂයේ ඍණාගයක් පැවතුණු ආර්ථික වර්ධන වේගය මේ වසරේ පළමු කාර්තුවේ 5.3% වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා. නමුත් රාජ්‍ය ආදායම් වර්ධනය කරගැනීමට රජයේ බදු ප්‍රතිශත ඉහළ නැන්වීම නිසා තාමත් ජනතාව ආර්ථික වශයෙන් පීඩාවට පත්වෙනවා කියලා තමයි ආර්ථික විද්‍යාඥයෝ පවසන්නේ. අපේ රටේ සම්පූර්ණ ණය ශ්‍රී ලංකාව ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 103.9%. එතනින් ගෙවන්න තියෙන විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37.04. අල්ලසා දූෂණ වළක්වා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරලා තියෙන කොන්දේසි රැසක් තවම ශ්‍රී ලංකා රජය ඉටු කරලා නැහැ. ඊකට බුද්ධි ගලනේ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයේ හින්දා අපේ උගතුන් රටහැර යාම ප්‍රධාන හේතුවක් වුණා. ගොඩක් පුහුණු වෘත්තීය වේදී විදේශ රටවල වඩාත් හොඳ අවස්ථා හොයාගෙන තාමත් අපේ රට හැරගෙන යන ප්‍රවණතාවයක් අපට පේනවා. එක එක දිස්ත්‍රික්ක අනුව ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව ගැන තමයි අපි මේ කියන්නේ. මිලියන 17ක් තියෙන අපේ ලංකාවේ සමස්ත ඡන්ද දායකයන් අතරින් වැඩිම ඡන්ද දායක සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි වෙලා තියෙනවා. කොළඹයි කුරුණෑගලයි දෙවන සහ තෙවන ස්ථානවල තියෙනවා. මිලියන 17ක් ලංකාවේ සමස්ත ඡන්ද දායකයන් අතරින් මිලියන 4ක් ලියාපදිංචි වෙලා තින්නේ බස්නාහිර පළාතේ මේ කියපු දිස්ත්‍රික්ක තුන නියෝජනය කරමින්. එක එක දිස්ත්‍රික්කවල ලියාපදිංචි වුණු ඡන්ද දායකින් සංඛ්‍යාව ඔයාට පේන මැප් එක බලන්නකෝ. 2024 ඡන්දහිමි නාමලේඛනය අනුව තමයි පේන්නේ. ඒ කියන්නේ වාට මේ තද පාටින් පේන්නේ ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව වැඩිපුර ඇති ප්‍රදේශ. ක්‍රමක්‍රමයෙන් වාට වර්ණය අඩු වීගෙන යනවා පේනවනේ. ඒ තමා ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය අඩු වීම. මේ මැප් එක හොඳට ඔයා අධ්‍යයනය කරන්න. දැන් කතා කරන්නේ ආර්ථික තත්ත්වය ගැන. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලෝකෙ පැතිරී ගිය කොරෝනා වසංගතයේ හේතුවෙන් සහ තවත් කරුණුවලින් බිඳ වැටිලා තිබුණා. රට ලෝකෙ බංකොලොත් තත්ත්වයට පත්වීමත් සමග ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. ඊට පස්සේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම හරහා මේ වෙනකොට ලංකාවට ණය වාරික 3ක් හිමි වෙලා තියෙනවා. රාජ්‍ය ආදායම් වැඩි කිරීමට වක්‍ර බදු විතරක් නෙමේ ඍජු බදුත් රජය විසින් සැලකිය යුතු මට්ටමකට ඉහළ දාලා තියෙනවා. ආර්ථික වර්ධන වේගය තමයි ඔයාට මේ මැප් එකෙන් පේන්නේ. දළ දේශීය නිෂ්පාදනයේ 2023 මේ සියලුම මූලාශ්‍ර ආරන්තිනේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචාරක ශ්‍රේෂ්ත්‍රයේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා අපි බලමුකෝ. මේ මැප් එක දිහා බලන්නකෝ. සංචාරකෙන් 2024 අපේ ලංකාවට පැමිණීම තමයි මේ මැප් එකෙන් ඔයාට පේන්නේ. මූලාශ්‍ර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ජූනි මාසයේ වගේම සංචාරකෙන් ලක්ෂයකට අධික පිරිසක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒක 2023 වසරේ ජූනි මාසයේ සංචාරකයන් පැමිණීමට සාපේක්ෂව 13%ක වර්ධනයක් සටහන් වෙනවා. ඒ වුණාට 2018 වර්ෂයේ ජූනි මාසයේ ලංකාවට ආපු සංචාරකයන් 101.4%. හැබැයි මේ වෙනකොට ඉතාමත් සංචාරකයන් ලංකාවට පැමිණීමේ අවම අගයක් පෙන්නුම් කරනවා. අපේ ලංකාවේ මේ වර්ෂයේ මුල් භාගයේදී ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, චීනය කියන රටවල් වලින් සංචාරකයන් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවානේ. මේ කියපු රටවල් ඉහළම ජාත්‍යන්තර වෙළඳපොළ පහක් තියෙන රටවල් වල සංචාරකයන්. මේ මැප් එකෙන් පේන්නේ ඔයාට ලෝකයේ මාධ්‍ය නිදහස් දර්ශකයේ ලංකාවට හිමි ස්ථානය මොකද්ද කියලා බලන්නකෝ. මූලාශ්‍ර World Press Freedom Index report එකෙන් දේශ සීමා විරහිත මාධ්‍ය වේදිකාව Reporters Without Borders ඒ ආයතනයේ වාර්ෂිකව පළ කරන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයෙන් 2024 වාර්තාවලට අනුව රටවල් 180ක් අතරින් ලංකාවට හිමි වුණ ස්ථානය ඔයා බලන්නකෝ. ඒ දර්ශකයේ 2002 ඉඳන් ප්‍රංශය පදනම් කරගෙන ක්‍රියාත්මක වන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන දේශ සීමා විරහිත මාධ්‍යවේදියන්ගේ ආයතනය විසින් පළ කරන ශ්‍රේණිගත කිරීමක්. ඒ විතර නෙමේ 2023 දූෂණ දර්ශකයේ ලංකාව ඉන්නේ කොතැනද? මූලාශ්‍රය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා 2023 වර්ෂයේ දූෂණ සංජානන දශකය ඒ කියන්නේ CPI
රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව පසුවන ස්ථානය ඔයා මැප් එකෙන් බලන්න. මේ දර්ශකය හදලා තියෙන්නේ රාජ්‍යංශයේ දූෂණ මට්ටම් සැලකිල්ලට අරගෙන. ලෝකේ රටවල් 180ක් ශ්‍රේණිගත කරලා තියෙනවා. මේකේ බිංදුව කියන්නේ අතිශය දූෂිත රටවල්. එතකොට 100 කියන්නේ ඉතා යහපත් ලකුණු මට්ටමක් තමයි මේ මැප් එකෙන් ඔයාට බලන්න පුළුවන්. ඇත්තටම අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වුණේ අපේ නාලිකාවේ බොහොමයක් තරුණ ප්‍රජාව ඉන්නවා. මේගොල්ලන්ගේ ඡන්දය ගැන සාක්ෂරතාවය සුළු ප්‍රමාණයක් හෝ ලබා දීම තමයි අපේ එකම අරමුණ. කිසිම දේශපාලන පක්ෂග්‍රාහී වார்த்தාවක් නෙමෙයි මේක. අපි කරපු රිසර්ච් එකකින් අපට තේරුණේ දේශපාලන සාක්ෂරතාවය තරුණ ප්‍රජාවට ගොඩක්ම අඩුයි කියන එක. එහෙනම් ඉතින් ඉතාමත් සාමකාමීව ඔයාගේ අයිතිය, ඔයාගේ ඡන්දය, ඔයා කැමති අපේ රටට අත්‍යවශ්‍යම පුද්ගලයාට හරි අධ්‍යයනය කළා අවලංගු ඡන්දයක් නොවි වලංගු විදිහට ඔයාගේ ඡන්දය පාවිච්චි කරන්න. එහෙනම් ඉතින් අපි මේ වගේ කරුණු කාරණා කතා කරමු. අපට ශක්තියක් වෙන්න ඔයාට නොමිලේම දෙන්න පුළුවන් සහයෝගය තමයි අපේ මීඩියම් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. ඔයාගේ සෝෂල් මීඩියා වලින් අපේ වීඩියෝ ෂෙයා කරන්නකෝ. ඔයාට මොනවා හරි ව්‍යාපාරයක් තියෙනවද? ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන් අපිට පුළුවන් රින්ගින් ටෝන් එක හදලා දෙන්න. රින්ගින් ටෝන් එක කියන්නේ මොකද්ද කියලා ඔයා දන්නවනේ. අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා රින්ගින් ටෝන් එක මොකද්ද කියලා විස්තරේ. වගේම අපේ දුරකථන අංකෙත් තියෙනවා. අපි හිතනවා ඔයාගේ ව්‍යාපාරයට රින්ගින් ටෝන් එක අත්‍යවශ්‍යයි කියලා. අපට කෝල් එකක් දෙන්නකෝ. එහෙනම් ඉතින් පරිස්සමින් සතුටින් ඉන්න.